ඉතින් කොහොමද ඔයාලට රසලෝකේ විත් තමයි YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ඉතාමත් රසවත් ඒ වගේම ගුණයෙන් පිරි චිකන් සුප් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ සුප් එක රාත්‍රී කෑමට සැහැල්ලු ගුණදායක ආහාරයක්. ලොකු පොඩි කාටක් ගොඩක් ගුණදායකයි. ආසාවෙන් බොන්න පුළුවන්. මේ චිකන් සුප් එක මගේ විදිහට රසට හදාගන්න මොනවද මම අරගෙන තියෙන්නේ කියලා බලමු. ඊට කලින් තව මතක් කිරීමක් තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි දැන් බලමු මොනවද මේක හදාගන්න ඕන කරන්න කියලා. මෙතන මම එළවලු වලින් අරගෙන තියෙන පොඩි කොටු හැටියට කපාගත කැරට් ටිකක්, අල ටිකක්, මුංජි කරල් ටිකක් පොඩිවට කපාගෙන තියෙනවා. ඒ වගේම ලීස් ටිකක්, තව පොඩිවට කපාගත තක්කාලි ගෙඩියක් අරගෙන තියෙනවා. මේට අමතරව ආට කැමති එළවලු වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. වට්ටක්කා, දඹල, බණ්ඩක්කා වගේ එළවලු. මේ තියෙන පොඩිවට කපාගත බීලුණු ගෙඩියක්, සුදු ලුණු බික් දෙකක්, ඒ වගේම කරපිංච කොළ ටිකක් හීනියට කපාගෙන තියෙනවා. මෙතන මම චිකන් ටිකක් අරගෙන තියෙනවා. ග්‍රෑම් 250ක් වගේ තමයි අරගත්තේ. ඊළඟට මෙතන තව බිත්තරයක් අරගෙන තියෙනවා. ඉතින් සුප් එකේ බිත්තරයක් දාගද්දී හරිම රසයි. සුප් එකේ යුග ගතියකුත් එනවා. තව ඕනේ වෙනවා පොල් තෙල් ටිකක්. ඒ වගේම සුප් එක රස කරගන්න ලුණු ගම්මිරිස් ඕනේ වෙනවා. මෙතන මම තව කෝන් ෆ්ලෑ අරගෙන තියෙනවා සුප් එක උකු කරගන්න. ඉතින් ඒක අත්‍යවශ්‍යම නේ. කැමති නම් විතර කෝන් ෆ්ලෑ එකතු කරගන්න. ඉතින් මේ දේවල් ටික තමයි රසවත් චිකන් සුප් එක හදාගන්න මම එකතු කරගන්නේ. මුලින්ම චිකන් එකට කහකුඩු තේ හැඳි භාගයයි, ලුණු කුඩු තේ හැඳි එකක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් දාලා මේ ටික චිකන් එකත් එක්ක හොඳට තැවරෙනකන් කලවම් කරගන්න. ඊට පස්සේ චිකන් ටික ටිකක් වෙලා මැරිනේට් වෙන්න තියාගෙන භාජන ක්ලිපේ තියලා චිකන් ටික දාගන්න. දැන් චිකන් ටික තඹ ගන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් වතුර දාගෙන ඊළඟට පීනකින් වහලා චිකන් ටික හොඳට තැම්බෙන්න තියන්න. ඉතින් ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන චිකන් ටික හොඳට තඹ ගන්න. චිකන් ටික දැන් හොඳට තැම්බිලා තියෙන මන් දැන් ලිපෙන් අයින් කරගෙන චිකන් තඹගත්තු වතුර ටික පෙරා ගන්නවා. ඉතින් අපි හදාගන්න සුප් එකට මේ චිකන් තඹගත්ත වතුර එකතු කරගත්තාම සුප් එකට හොඳ රසයක් එනවා. කෘතිම රසකාරක සුප් කැට වගේව එකතු කරගන්න ඕනේ නැහැ. මේ තඹගත්ත වතුර දාලා සුප් එක හදාගත්තාම ගොඩක් රසයි. දැන් මේ චිකන් ස්ටොක් එකත් පැත්තකින් තියාගෙන තඹගත්ත චිකන් ටික මේ විදිහට පොඩි කෑලි වලට ඉරා ගන්න. දැන් සුප් එක හදාගන්න ඉඩ තියෙන භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්න. ඉතින් ඔයාලට තෙල් වෙනුවට බටර හරි මාගරින් හරි එකතු කරගන්න පුළුවන්. ඊළඟට තෙල් ටික රත් වුණාට පස්සේ පොඩිවට කපාගත සුදු ලුණු ටික එකතු කරලා ටිකක් වෙලා බැදගන්න. මේ විදිහට සුදු ලුණු ටික ලාවට බැදීගෙන ඉදී ඊළඟට මේකට ලුණු ටිකයි කරපිංචි ටිකයි එකතු කරගන්න. දැන් මේ ලුණු ටිකයි සුදු ලුණු ටිකයි ටිකක් රන්වන් පාට වෙනකන් තෙම්පරාදු කරගන්න ඕනේ. මේ ටික මේ විදිහට රන්වන් පාටට බැදීගෙන ඉදී තඹගත චිකන් ටික එකතු කරගන්න. චිකන් ටිකක් දැන් මේ විදිහට ටිකක් තෙම්පරාදු කරගමු. ඉතින් අද මේ හදන සුප් එකට කටුත් එක්ක තියෙන චිකන් තමයි මම අරගත්තේ. ඊට පස්සේ තම්බලා කටු ටික අයින් කරලා තමයි චිකන් කෑලි ටික වෙන් කරගත්තේ. ඉතින් ඔයා කැමති නම් කටුත් එක්ක උනා සුප් එකට එකතු කරගන්න පුළුවන්. චිකන් ටික මේ විදිහට විනාඩි දෙකක් විතර තෙම්පරාදු කරගත්තට පස්සේ පොඩිවට කපාගත එළවලු ටික එකතු කරගමු. ඉතින් ඔයා කැමති තව එළවලු වර්ග තියෙනවා නම් මේ සුප් එකට එකතු කරගන්න පුළුවන්. දැන් මේ එළවලු ටිකත් මේ විදිහට ටිකක් තෙම්පරාදු කරගන්න. ඊළඟට චිකන් තඹගත වතුර ටික එකතු කරගමු. මං තව වතුරත් එකතු කරගන්නවා එළවලු ටික හොඳට තැම්බෙන්න ඕන නිසා. ඉතින් ඔයාට අවශ්‍ය ප්‍රමාණය තව වතුර ඕනේ නම් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ගම්මිරිස් කුඩු තේ හැඳයි ලුණු කුඩු තේ හැඳයි එකතු කරගන්නවා. ඉතින් අපි චිකන් ටික තඹ ගනිද්දී ලුණු ගම්මිරිස් එකතු කරගත්තනේ. ඒ නිසා රස බලලා ඔයාගේ රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගෙන පීනෙන් වහලා ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන තැම්බෙන්න තියන්න.
විනාඩි 20කට විතර පස්සේ මම පීනාරිනවා. ඉතින් මේ විදිහට හොඳට උතුරගෙන එනකොට කලවම් කරලා බලන්න එළවලු ටික හොඳට තැඹිලාද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට හැන්දරක් ටිකක් අරගෙන පොඩි කරලා බලන්න එළවලු හොඳට තැඹිලාද තියෙන්නේ කියලා. මේ වෙලාවේ සුප් එකේ රසත් බලන්න ලුණු ගම්මිරිස් සැරේ එහෙම ඇතිද කියලා. ඉතින් මන් දාපු ප්‍රමාණය නම් මට රස ඇති. ඔයාට මදි වගේ නම් තව ලුණු ගම්මිරිස් ටිකක් රස බලලා එකතු කරගන්න. ඊළඟට සුප් එකට බිත්තර එකතු කරගන්න හදන්නේ. ඊට කලින් මේ විදිහට හැන්දකින් හරි ගෑරුපුවකින් හරි මෙහෙම ටිකක් ගසාගෙන සුප් එකට එකතු කරගන්න. ඉතින් එකපාර එකතු කරගන්න නැතුව ටික ටික එකතු කරගන්න ගමන් මේ විදිහට සුප් එක කලවම් කරගන්න ඕනේ. බිත්තර එකපාර එකතු කරගත්තොත් බිත්තර කැටියක් වගේ ඝන වෙනවා. ඒ නිසා මේ විදිහට ටික ටික දාලා සුප් එක හොඳට කලවම් කරගන්න. බිත්තරේ දාලා මේ විදිහට හොඳට සුප් එක කලවම් කරගත්තට පස්සේ ඊළඟට වතුර ටිකකට කෝන් ෆ්ලෝර් මේසැහැඳි දෙකක් කලවම් කරලා මේ සුප් එකට එකතු කරගන්න. ඉතින් කෝන් ෆ්ලෝර් දාලා මේ විදිහට විනාඩි කිහිපයක් සුප් එක හැඳි ගන්න. ටිකක් වෙලා යනකොට සුප් එක උකු වෙනවා යට තේරෙයි. ඉතින් සුප් එක ගොඩක් උකුත් නැති දියත් නැති පදමට ආවහම ලිප ඕෆ් කරගන්න. ඉතින් මන් දැන් සුප් එක හදාගෙන ඉවරයි. මේ සුප් එක හරිම සුවඳයි. මන් දැන් ලිප ඕෆ් කරගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ පහසෙම ගොඩක් පෝෂ්‍යදායි රසවත් සුප් එකක් හදාගන්න. මං අද මේ හැදුව සුප් එක 3 දෙනෙක්ට වගේ ප්‍රමාණවත්. ඉතින් වැඩියෙන් බොනවා නම් දෙන්නෙක්ට හොඳටම ඇති. ඉතින් මේ සුප් එක හරිම රසයි. සුප්කට කිසි දෙයක් දාන්න ඕනේ නැහැ. මේ විදිහට රසට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාත් අනිවාර්යෙන් හදලා බලලා ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් තවම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් දවසක රසවත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.